Mama Arun Selvaraj, Mama me Sri Vikrama Rajasinghe Rajathumage, Ayaveni Paramparave, Samajikayek. Api me pemanila thiyenne ada Sri Vikrama Rajasinghe Rajathumage 192 me ape nathi vela eda e samerima kirimata thamai metena pemanila thiyenne. Meke visheshathwaya kiyanne me devalayen thamai rajathuma raja wenakota ඔටුන්න පෙළඳීමයි නම තැබීමයි මේ දේවාලය සිද්ධ වුණේ. ඒක විශේෂත්වයක්. ඒ හින්දා අපි විශේෂම මේ දේවාලය මේ පාර මේ අවස්ථාවේදී මේ 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 192 සැමරීම මෙතන කරන්න ඕනේ කියලා අපි හිතුවා. මීට කලින් අපි මේ දේවල් කරේ අපේ પરම්පරා දේවාලයක් තියෙනවා මොරලෝක ගුරුදෙනිය. නායක මේ රජවංශයට අයිති දේවාලයක්. ඒ එම දේවාලයේ මේ මේ දවසේ එම එම අවුරුද්දේම මේක අපි සැමරීමක් හැටියට කරා. ඒක දිගටම කරගෙන ආවා අපේ සමාජිකයෝ ඔක්කොම එකතු වෙලා අපේ પરම්පරා ඉන්න අය ඔක්කොම එකතු වෙලා මේක කරා අපේ પરම්පරා ඉන්න අය බලගොල්ල මැදමානුවර කැංගල්ල ගුරුදෙනිය තලත්වය එහෙම ප්‍රදේශෙම ඉන්නවා ඒ ප්‍රදේශේ ඉන්න අය ඔක්කොම ඇවිල්ලා ඒ සැමරීම කරා මේ විශේෂත්වය මේ පාර මෙතන අපි නාද දේවාලය කරන්න ඕනේ කියලා හිතලා අපි මේ ඔක්කොම මෙතන පැමිණිලා තිනවා මේ ඒ වගේ රජතුමා 1815 වෙනකම් මේ රට පාලනය කරා මේ 1832 වේලූර් ප්‍රදේශයේ ඉන්දියාවේ මේ තිප්පු මහල් කියන මාලිගාවේ ඉන්නකොට තමයි 1832 මේ ජනවාරි 30 වෙනිදා අවසන් 3 වෙනකොට අපින් සමුගත්තේ මේ ලෝකෙන් සමුගත්තා රජතුමා ඊට පස්සේ එතනින් එයාට ස්මාරකයක් හදලා තිනවා වේලූර් මේ එතන තියෙනවා මේක ගංගක් තියෙනවා ඒ පාලංක ගංගක් කියලා කියන්නේ ඒ ගඟ හිනේ එයා ආදාන කරපු ස්ථානයේ මේ ස්මාරකයක් හදලා තිනවා ඒක දැන් කෝවිලක් හැටියට පරිවර්තනය කරලා තිනවා ඉන්දියාවේ අග මේ මොද මේ ප්‍රධාන ඇමතිය විතපු මේ කරුණානිධි මහත්තයා ඒක මුතු මණ්ඩපම් කියලා එදියට අදලා ඒක දැන් කෝවිලක් විදියට ඒක මිනිස්සු ගිහලා එතන වැඳුම් බුදුම් කරනවා ඒක මේ අපේ ළඟදී මේ ළඟවත් ගිහලා අපේ ආමඳුරුවන් වහන්සේලාත් ගිහිලා ඒක නරඹලා තිබ්බා අපේ ගමේ ගුරුදෙනිය ප්‍රදේශයේ මේ හැලක් එනවා මේ තලත්වය පැත්තේ ඉඳලා ඒක ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන් විසින් කෘත්‍රිම කපපු හැලක් ඒ කියන්නේ රජතුමන් ඒ කාලේ මේ පැත්තේ ගුමුරු මේ ඔස්වන්න ගන්න මිනිසුන්ට වතුර සපයන්න කෘත්‍රිම කපපු මේ හැලක් එතනින් රජතුමාගෙන් බලාපොරොත්තුවක් තියලා තිනවා මේ තලත්වයයි ගුරුදෙනිය පාත පල්ලෙයයි මේ හමුණක් හදන්න. ඒ නමුත් ඒ රජතුමන්ට ඒක කරගන්න බැරි වෙලා තිනවා. පස්සේ රජතුමන් නැති වුණාට පස්සේ අපි 1840 අපි 100 කෙනෙක් කින්දියාවේ ඉඳලා ලංකාවට පැමිණෙනවා. ඒ 100 ආවිල්ලා ඒ රජතුමන්ගේ කියපු දේවල් ටික කරලා දිනවා. ඒ කියන්නේ තලත්වය හමුණ ගුරුදෙනිය හමුණ ඒ ඔක්කොම මේ අදලා ඒ ඉන්න මේ කුඹුරු මේ කරන මිනිසුන්ට වතුර එෙන් සපයලා තිනවා. ඒ වගේම ගුරුදෙනිය අන්දිය තිනවා මේ අට්ටුවක් තිබ්බා. ඒ අට්ටුවට මේ සාල් මංගලයක් තිනවා ඒකේ. ඒ සාල් මංගලෙට ඒ කුඹරෙන් තමයි අපි සීයලා තමයි සාල් සාලුත් මේ පූජා කරලා තින්නේ. එතන අනිත් එක ගුරුදෙනිය පන්සලාවට තියෙන ඉඩම් ටිකත් පන්සලට පූජා කරලා තිනවා අපි සීයලා. අපි සීයලාගේ ඉඩම් ටික. ඒ වගේ අපි සීයලත් මේ ගමට මේ රටට මේ අපේ මාතෘභූමියට මුගස් සේවයක් කරලා තිනවා රජදරුමාම්ට අතුරුකම් කරා කියලා අපි කවදාවත් මේ රටට විරුද්ධව මේව කරන්න අපි මේ මාතෘභූමියට අපි හරි ආදරෙන් ඉන්න කොටසක් මේ විශේෂම රජතුමත් ඒක තමයි අන්තිමටත් කියලා තිබ්බේ අපේ සීයට මේ කවදාවත් මේ නිදන් වස්තු උනත් අපේම රටේ මිනිසුන්ට ඒක ලැබෙනවා නම් මම ඒක තමයි මගේ දින ලොකුම සතුටක් කියලා තියෙනවා ඒ වගේ රජතුමා ගොඩක් සේවය කරපු මේ රට අපි මෙතනින් මේ සැමරීම ගැන සතුටු වෙනවා අපි මේ සැමරීම කරන්නේ රජතුමන්ගේ මේ ආත්මයත් හොඳ තැනට යන්න ඕනේ කියනත් ඒ වගේම මේ රටට සෙතක් වෙන්න ඕනේ කියන පරමාර්ථයෙන් තමයි අපි මේ පූජාව අද කරන්නේ අපි අපේ પરම්පරාවේ බැඳීමක් තියෙනවා මේ බෞද්ධ ආගමත් එක්ක බෞද්ධ දර්ශනයත් එක්ක අපි රජතුමාගේ කාලේ සිට අපේ ගෙවල් වල බෞද්ධ ධර්මයයි Hindu ධර්මයයි එකා සමානව තමයි මේ අපි හදාරලා තියෙන්නේ. ගුරුදෙනිය පන්සලේ බැලුවොත් අපේ සීයලයි අපේ මුතුන් මිත්තන් තමයි මුල් කාලේ ඒක පන්සලේ නිර්මාණය කරලා තියෙන්නේ. ඊට කලින් තිබ්බ අතන පත්තිනි දේවාලය කියන දේවාලයක්. ඊට පස්සේ එතන පන්සලක් නිර්මාණය වෙනවා. ඒ පන්සල නිර්මාණය කරලා තියෙන්නේ අපේ සීයලා මුත්තලා කරලා තියෙන්නේ.
ඊට පස්සේ අපි අපි දෙනුත් අපේ මේ ගෙවල් වල බෞද්ධ වත් පිළිවෙලත් කරනවා අනිවාර්යයෙන්ම අපේ ගෙවල් වල මේ මරණයක් සිද්ධ වුණොත් අනිවාර්යයෙන්ම පාංශකුල අනිවාර්යයෙන්ම අපේ පන්සල වල ඉන්න ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා පාංශකුල අනිවාර්යයෙන්ම දෙනවා ඒක තමයි අපේ ගෙවල් වල දෙනුත් කරන වැඩවිලි වැඩපිළිවෙල ඒ වගේ අපි බෞද්ධ මේ බෞද්ධ ආගමත් එක්ක උඟක් බැඳිලා ඉන්නේ මොකද රජුරුවන් බෞද්ධ ආගම වැළඳ ගත්තා ඒ ඉඳ අපි ඒ රජුරවන්ට කරන්න ගරුත්වයක් ඇටියට අපි තාම බෞද්ධ ආගමට ලැබි වැඩි Hindu ආගමට වඩා බෞද්ධ ආගමෙන් තමයි ගොඩක් දේවල් කරන්නේ බැලුවත් දැන් අපේ Hindu ආගමයි බෞද්ධ දර්ශනයයි එක සමානව යන එක ඉත අපි ඒක ගත්තොත් මුල් කාලේ බුදුහාමුදුරුවන්ුත් Hindu ධර්මයේ තමයි හැදුවේ පස්සේ තමයි එයා ඒ ඒ හොඳ මේ දැක්ක ඒ අනිවන දකින්න විදිය දියන දකින්න මාර්ගය දැකලා ඒ බෞද්ධ දර්ශනය අපිට දේශනා කරා නමුත් ඒ ආගම දෙකම එකයි ඊට වඩා මේ බෞද්ධ Hindu ආගමට වඩා පොඩ්ඩක් කියලා තත්ත්වෙන් බුදුහාමුදුරු දේශනය කරලා ඒ නිවනට යන මඟ අපිට පෙන්නවා මේ ලෝකෙින් මේ නිවනට යන්නේ මොන මොන විදියද කියලා ඒ හින්දා මම හිතනවා Hindu ආගමටයි මේ බෞද්ධ ආගමටයි මේ ප්‍රශ්න ඇති කරගන්න ඕනේ සමහරව අපේ ආයේ ඉන්නවා සමහරව මේ Hindu ධර්මයයි බෞද්ධ ධර්මයයි නිකන් ප්‍රශ්න ඇති කරගෙන දැනුත් ඒ වගේ ප්‍රශ්න දැන් ගොඩක් දේවල් ලංකාවේ තියෙනවා ඒ හින්දා මේ මේ මම හිතන්නේ Hindu ධර්මයයි බෞද්ධ ධර්මයයි එක සමානව තමයි අපි විඳින්න ඕනේ සමහර මිනිසුන්ගේ අදහස් ඒ මේ වෙනස් වුණාට අපි එක සමානව ඉන්න මිනිසු මේ ලංකාවේ අපි සමගියෙන් ඉන්න ඕනේ අපි අතර වෙනසක් නැහැ අපි Hindu කට්ටිය පන්සලට යනවා අපි මේ පොඩි සිංහල Hindu කෝවිල් වලට එනවා ඒ හින්දා ඒකෙන් අපි ලොකෝ වෙනසක් දකින්නේ නැහැ ඉස්ත
Grazie.